මුලින්ම කියන්න තියෙන්නේ ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ අපේ channel එකට subscribers ලා 200ක් ලැබිලා තිනවා. මට අද ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. මේ සතුටට හේතු වෙන්නේ ඔයාලා ඔයාලා තමයි මගේ videos බලන්නේ subscribe කරන්නේ. ඒක නිසා මාව මේ තැනට ගෙනාපු ඔයාලට ලස්සන video එකක් ගේන්න ඕනි කියලා බලාපොරොත්තු වුණා. ඒක නිසා ඔයාලට මං ගාව ඉන්න මාළු සහ මං ගාව තියෙන ටැංක්ස් ටික ඒ ටැංක්ස් වල මොන වගේ මාළුද ඉන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. වීඩියෝ එක ලස්සනට තියෙයි කියලා විශ්වාස කරනවා. අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. ආ තමයි channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිල subscribe කරලා එකතු වෙන්න. First tank එක ගැන කතා කරොත් මේක මං ගාව ඉස්සරින්දම්ම තිබ්බ ටැංක් එක සහ මාළුවා YouTube කරන්න කලින් ඉඳන් මේක ඔයාලා දැකලා ඇති මගේ බ්ලූ ගුරාමි කැරින් වීඩියෝ එකේදී. දැන් ටැංක් එක ගැන කතා කරොත් දිග අඟල් 15 උස පළල අඟල් 8 ටැංක් එකක්. මාළුවා නම් උපරිම වර්ධනය වෙච්ච මාළුවෙක් අඟල් 6ක් විතර ලොකුයි. මෙයා විතරයි මේ ටැංක් එකේ ඉන්නේ. මෙයාව මේ ටැංක් එකේම වෙන මාළු දාන්න නැතුව මෙයා විතරක් හදන්න තමයි මම අයිඩියා එකක් තියාගෙන ඉන්නේ. වෙනසක් කරනවා නම් ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔක්සිජන්වත් ෆිල්ට්‍රේෂන්වත් මේකට සපයලා නැහැ මම. මෙයාලට ඔක්සිජන් සපය ගන්න පුළුවන් නිසා ෆිල්ට්‍රේෂන් සපයන්නේ නැති එකට හේතුව මම සාමාන්‍ය 125ක් සතියකට එක සැරයක් අස් කරන නිසා අවුලන්නේ සාමාන්‍ය විදියට තිනවා. ඊළඟ ටැංක් එක ගැන කතා කරොත් යාළුවනේ මේක ඔයාලා මේ ළඟදිත් දකින්න නැති මම මේකට අලුතෙන් මාළු දෙන්නෙක් ගෙනාවා. ඒකෙත් දකින්න නැති මේ ටැංක් එක ගැන කතා කරොත් මේ ටැංක් එක මමම අදපු ටැංක් එකක්. ඒක මට පෙන්වන්න විදියක් නැති වුණේ. එතකොට මම YouTube කරලා තිබුණ නැහැ. YouTube කරන්න ඉස්සෙල්ලා තමයි මම මේක ඇදුවේ මාළුත් ගෙනාවේ. ඒක නිසා ඔයාලට ඒක බලන්න බැරි වුණා. මේ ටැංක් එක ගැන කතා කරොත් දිග අඟල් 21ක් දිගයි උස අඟල් 9ක් තියෙනවා. මේ ටැංක් එකේ ඉන්න මාළු ගැන කතා කරොත් මේක සාමාන්‍ය කාෆ් ටැංක් එකක්. කාෆ් මාළු 4 දෙනෙක් ඉන්නවා සහ මේ ළඟදි මම ගෙනාවා මේකට ඉල්ඩේසන් කැට්ෆිෂ් ලා දෙන්නෙක්ව පොඩි පැටව දෙන්නෙක්ව. ඔයාලා මේ වීඩියෝ බැලුවේ නැත්නම් මම උඩ ලින්ක් එක දාන්නම් ගිහිල්ලා බලන්න පුළුවන්. මේකට සාමාන්‍ය බැලුවොත් සාමාන්‍ය මේ මාළු ගැන කතා කරොත් සයිසස් කීපයකින්ම මාළු ඉන්නවා. ඔයාලට පේන සුදු පාට එක්කෙනා තමයි දැන් ලොකුවටම ඉන්නේ. ඒක නම් මම ගත්තු මාළුවෙක් නෙමෙයි. මට අයියා කෙනෙක් දුන්නා. අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක් දුන්නා. ඔයාලට මේකෙම ෆීඩින් වීඩියෝ එකක් බලන්න පුළුවන් මෙයාලගේ. මේ ටැංක් එක ගැන කතා කරොත් මේක තමයි මං ගාව තියෙන අන්තිම ටැංක් එක. මං ගාව ටැංක්ස් 3යි තියෙන්නේ දැනට. සෙටප් එක ගැන කතා කරොත් නෝමල් ගප්පි මාළුන්ව දාලා අදපු සෙටප් එකක්. මම මේක ඔයාලට පෙන්වන්න අදපු එකක් නෙමෙයි, නිකන් මං ආසාවට අදපු එකක්. ඒක තමයි ඕක අපි බොන්න වතුර ෆිල්ටර් කරන ෆිල්ටර් කෑල්ලකට දාලා අද තියෙන්නේ. ටැංක් එකකුත් නෙමෙයි. සෙටප් එක ගැන කතා කරොත් නිකන් වැලි යටර දාලා ඩ්‍රිෆ්ට් ෆුඩ්ඩක් දාලා ගලක් දාලා අද තියෙන්නේ. පැල ගැන කතා කරොත් පිටිපස්සේ ඔයාලට පේන ඇති වැලිස්නේරිය තියෙනවා. ඔයාලා ඉස්සල්ලාම දකින්න තියෙන නිකන් බැකෝපාත්තක් කැවලා තියෙනවා. නිකන් අතු කෑල්ලක් විතරක් කැවලා තියෙනවා. ඒක දැන් පැලවේගෙන ඉන්නේ. එච්චරයි මේ ටැංක් එක ගැන කතා කරන්න තියෙන්නේ. ලොකු සෙටප් එකක් නෙමෙයි, නිකන් අදපු සෙටප් එකක් මේක. මාළු නෝමල් ගප්පි මාළු ඉන්නේ.
මට ඉස්සරහට ආසාවක් තියෙන ටැංක් සෙටප් කරන්න අලුතෙන් ටැංක්ස් ගෙනල්ලා මුල ඉඳන් කොහමද සෙටප් එක කාර්යාකාරව කරන්න කියලා කරන්න ආසාවක් තියෙන ඔයාලා එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඒ videos උත් බලන්න මෙච්චරයි යාළුවනේ මංගව තියෙන ටැංක්ස් සහ මෙච්චරයි මංගව ඉන්න මාළු ඔයාලට ඉස්සරහට අලුත් videos බලා ගන්න පුළුවන් සහ අලුත් update බලා ගන්න පුළුවන් මම ඉස්සරහට අලුත් අලුත් videos ගේන්න බලාපොරොත්තු වෙනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආයිසරයක් කියන්න ඕනේ ස්තුතිවන්ත වෙනවා ඔයාලා ඔක්කොටම මේ තැනට මට එන්න පුළුවන් උනේ ඔයා නිසා ඉස්සරහටත් ඉඳී කියලා විශ්වාස කරනවා එහෙනම් අදට ගින් එන්නන් යාළුවනි මේ වගේ හොඳ අලුත් video එකකින් අම්බෙන බලාපොරොත්තුෙන් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්තම් දැම්ම ගිල්ල subscribe කරලා එකතු වෙන්න